රජතුමා කටේ දාගත්තේ මොනවද? දැන් ඒක ජාත්‍යන්තර මට්ටමේ ප්‍රශ්නයක් කියලා. පන්දු පල්දු කරන චෝදනාව වෙල්ලුනේ දිනේෂ් චන්දිමාල් අදාළ සිදුවීමට සම්බන්ධ වීඩියෝවේ මොන හරි දෙයක් කටේ දමා ගන්නවා දැක්කත් ඒක මොකක්ද කියන එක චන්දිමාල්වත් දන්නේ නැති එක තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. පොඩි ළමයි නම් මොනවා හරි දෙයක් දැක්ක ගමන් කටේ දාගන්න එක සිරිතක්. හැබැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා එහෙම අතට අහුගෙන හැමදේම කටේ දාගන්න කෙනෙක් කියලා අපි අමාරුවෙන් විශ්වාස කරත් ICC නම් කවදාවත් ඒක විශ්වාස කරන්නේ නැහැ. චන්දිමාල් කළ දේ ගැන මේ තරගයේ තීරකයා විදියට හිටපු ජවගල් ශ්‍රීනාත් කියන්නේ මෙහෙම කතාවක්. තරගයේ දර්ශන නැරඹීමෙන් අනුතුරු චන්දිමාල් පන්දු මත කෘතිම යමක් ආලේප කරනු තහවුරු වුණා. ඔහුගේ කේචේ සමග ඔහුගේ මුවේ තිබූ යමක් පන්දුවේ ආලේප කළා. ICC චර්යා ධර්ම සංග්‍රහයට අනුව ඒ වරද. ඔය විදිහට තමයි සිද්ධි ගැන ශ්‍රීනාත් කියන්නේ. මේක නෙවෙයි චන්දිමාල් තමන්ට කටේ දාගත්ත දේ මතක නැහැ කියලා කිව්වට ඒක මේ චෝදනාවෙන් බේරෙන්න කරපු එකක් මිසක් කතාවේ ඇත්තක් නැහැ කියලා තමයි ශ්‍රීනාත් වැඩිදුරටත් කියලා තියෙන්නේ. තමන් කිසියම් දෙයක් කටට දාගත්ත කියලා පරීක්ෂණ පැවැත්වෙන වෙලාවේ චන්දිමාල් පිළිගත්තා. හැබැයි මේ මොනවද කියන එක තමන්ටම කල්පනාවක් නැති බව චන්දිමාල් කිව්වා. ඒත් මම සිතන විදිහට ඒක තමන්ගේ ගැළවීමට කියපු තහවුරු කරන්න බැරි ප්‍රකාශයක්. කොහොමනත් එතන කෘතිම යමක් වෙනවා කියලා නම් චන්දිමාල්ගේ ප්‍රකාශයෙන් තේරුම් ගන්න පුළුවන්. අපි බලමු ඉස්සරහදී චන්දි ගැන මොනවගේ තීරණයක් ගන්නවද කියලා. අන්තිමට කියන්න තියෙන්නේ ඔය විදිහේ දෙයක් කරපු පළවෙනි කෙනා වගේම අවසාන කෙනා චන්දිමාල් නම් නෙවෙයි කියලා තමයි. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එකත් සමග අත්වැල් බැඳගෙන නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ඒ වගේම ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවතුරුතුරු සමගින් තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්.